සුපුරුදුලිසින් මේ උතුම් ධර්ම දේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේව නමස්කාර පූර්වකව අපි සියලු දෙනා පිළිගනිමු. සාදු සාදු සාදු. මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ අංක 95 මල්වත්ත මොළදණ්ඩ පිළිමතලාව ලිපිනෙහි පදිංචි එන්.කේ. සීලපති මහම්‍ය සහ රංජිත් රත්නායක පුතුණුව ඇතුළු ඒ පින්වත් පිරිසගේ සදැහැති දායකත්වයෙන් නැතිව එසේනම් මේ උතුම් සද්ධර්ම දේශනාව මෙතෙන් සිට සිදු කිරීමට ගෞරවනීය දේශකයන් වහන්සේට අපි සියලු දෙනා নমස්කාර පූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් සියලු දෙනාම සූදානම් වෙන්නේ ධම්ම නදී තිත්ත උතුම් ධර්ම දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා පින්නතුනි මේ ධර්ම දේශනා මාලාව තුළ අපි සාකච්ඡා කරමින් හිටියේ ධම්ම දායාද කියන උතුම් සූත්‍ර දේශනාව. ඒ දේශනාව යටතේ අපි දේශනා සෑහෙන ප්‍රමාණයක් ඒ සූත්‍රයෙන් සිදු කරන්ට යෙදුණා. මින් ඉදිරියට ඒ සූත්‍රය තුළින් සාකච්ඡා කරන්න තියෙන්නේ තරමක් ගැඹුරු
භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කළ ප්‍රතිපත්තිමය කාරණා සහ ඉතා සියුම් විනය කාරණා රාශිය. සාමාන්‍ය ජනතාව විශේෂයෙන් ධර්ම ශ්‍රවණය කරන අය ඒ ගැඹුරු කාරණාවන් අවබෝධ කරගන්න ටිකක් අපහසුතාවයක් ඒ ඇයිට ඇති වෙයි කියලා හිතපු නිසා ඒ කරුණු නැවත මේ දේශනාව තුලදීම තවත් යම් ප්‍රමාණයක් සරල කරලා දේශනා කරන්න ඉදිරියට ඉඩ තියාගනිමින් අද බ්‍රහ්මචර්යාව කියන මාතෘකාව යටතේ කරුණු කීපයක් විශේෂයෙන් සාකච්ඡා කරන්න කල්පනා කළා. උතුම් උපෝසත සීලයන් ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වෙන කැමැත්ත දක්වන සජහවතුන්ගේ මනා ප්‍රයෝජනීය උදෙසා ඒ සඳහා අද විශේෂයෙන් මාතෘකාවක් හැටියට ගාථා රත්නයක් සිහිපත් කරන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මහා මංගල සූත්‍ර දේශනාව සඳහන් වෙන නමවෙනි ගාථාව. තපෝච බ්‍රහ්මචරියංච අරිය සච්ඡාන දස්සනං නිබ්බාන සච්චි කිරියාච ඒතං මංගල මුත්තම. මේ ගාථා රත්නයේ තුල තපෝච බ්‍රහ්මචරියංච කියන තැන තපස් සහ බ්‍රහ්මචර්යාව කියන කාරණාව විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා. පංචශීලයේ තුල තුන්වෙනි ශික්ෂාපදයක් පින්නතුනි අපි සමාදන් වෙනවා. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකිමි කියලා. සාමාන්‍ය සත්වයන්ට කාම සේවනයේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ බොහොම දැඩිව තහනම් කරලා නැහැ. කරුණු දක්වලා නැහැ. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ මේ නිවනට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් සම්බන්ධයෙන් කරුණු දක්වනකොට විවාහයක් කියන කාරණාවක් භාග්‍යතුන් වහන්සේ අනුමත කරලත් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒක තහනම් කරලත් නැහැ. ඒක ලෝක චාරිත්‍ර ධර්මතාවයක් නිසා. සත්වයාගේ ඇතිවීම ඒ කාරණාව පදනම් කරගෙන සිදුවෙන නිසා. භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලෙත් ආවාහ විවාහ වුණා. බුදුරජාණන් වහන්සේ එහෙම ආයට ආශිර්වාද කළා. නමුත් වහ වහ නිවන හොයාගෙන යන සත්වයන්ට සියලු කෙලෙස් සියලු අකුසල ධර්මයන් දුරු කරගන්න වීරිය වඩන අයට භාග්‍යතුන් වහන්සේ සාමාන්‍ය තුන්වෙනි ශික්ෂාපදයේ දේශනා නොකොට අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ශික්ෂාපදයක් දේශනා කළා. පින්නතිනි අබ්‍රහ්මචර්යා කියලා කියන්නේ බ්‍රහ්මචර්යාව. බ්‍රහ්මයෙකුසේ හැසිරෙනවා. එහෙම සඳහන් කළේ බඹලව කාන්තා උපතක් නැති නිසා. දෙව්ලොව දිව්‍ය අංගනාවන් පිළිබඳව අපි සඳහන් කරනවා. නමුත් බඹලව එහෙම පිරිසක් ගැන සඳහන් කරන්නේ නැහැ. බඹලව ඉන්නේ බ්‍රහ්මචාරී හැසිරෙන දෙවිවරු. කාම සේවනයෙන් කායික සම්භෝගයෙන් වැළකුණායි. එතකොට අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අපි උපෝසත සිල් සමාදන් වෙන දවසට ශික්ෂාපදයක් සමාදන් වෙන්නේ අබ්‍රහ්මචර්යා. බ්‍රහ්මචර්යාවකින් වෙන් වුණ කාරණාවක හැසිරෙන්නේ නැහැ කියන කාරණාව. බ්‍රහ්මචර්යාවක ඉන්නවා අබ්‍රහ්මචර්යාවක යෙදෙන්නේ නැහැ කියන කාරණාවයි ඒ පොරොන්දු වෙන්නේ. යම් කෙනෙකුට මේ ශික්ෂාපදේ ආරක්ෂා කරන්න පුළුවන් නම් එයින් ලැබෙන
විශේෂ ආනිසංස ගණනාවක් බුදුරජාණන් වහන්සේ අට කතාවල් වල පැහැදිලි කරලා තියෙනවා. පින්නතින බ්‍රහ්මචර්යාව කියලා කියහම මේ බ්‍රහ්මචර්යාවේ අංග රාශියක් පැහැදිලි කරලා තියෙනවා. සුවිශේෂී බ්‍රහ්මචර්යාව කායික සම්භෝගයෙන් තොර වෙන එක. නමුත් තවත් කරුණු පැහැදිලි කරනකොට යම් විවාහක කෙනෙක් තමන්ගේ ස්වාමියාගෙන් තමන්ගේ බිරිඳගෙන් සෑහීමකට පත්වීමත් එක්තරා බ්‍රහ්මචර්යාවක් හැටියට පැහැදිලි කරනවා. ඒ වගේ බ්‍රහ්මචර්යාව කීප ආකාරයකින් දේශනා කරලා තියෙනවා. නමුත් අපි අද සඳහන් කරන්නේ මේ කායික සම්භෝගයෙන් තොර බ්‍රහ්මචර්යාව. එක දවසක් ආරක්ෂා කිරීමත් මහත් ආනිසංසයි. ශික්ෂාපදී සමාදන් වෙලා සමහර වෙලාවට ගෘහවාසී ජීවත් වෙන අය සෑම දවසකම කායික සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නේ නැති වෙති. නමුත් ශික්ෂාපදී සමාදන් නොවිලා නිසා ඒක සමාදන් වීමෙන් ලැබෙන ආනිසංසය එදාට ලැබෙන්නේ නැහැ. එහෙමනම් එදාට විශේෂයෙන් ඒ ශික්ෂාපදී සමාදන් වෙන්න වටිනවා. ආනිසංසය බලාපොරොත්තු වෙනවා නම් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද මේ පැය 24 ගිහි ප්‍රතිපදාවන්ගෙන් කායික සම්බන්ධතාවයකින් තොරව අද වාසය කරනවා කියන පොරොන්දුව. මොකද අපේ ශාසනයේ සීලය පිළිබඳව සඳහන් කරනකොට විශේෂයෙන් මේ භාග්‍යතුන් වහන්සේට පොරොන්දුවක් දීලා ආරක්ෂා කරන සීලය. ඒක සඳහන් කළේ අපි සමාදාන විරති කියලා. වලකිනවා කියලා සමාදන් වෙලයි ඉන්නේ. ඒක ඊටාම වටිනවා. සමහර කෙනෙක් සිල් ආරක්ෂා කරනවා. නමුත් පොරොන්දුවක් නැහැ. බොරු කියන්නේ නැහැ. ඒ වුණාට බොරු කියන්නේ නැහැ කියලා ඒක හෙළාව ප්‍රතිඥාවක් දීලා නැහැ. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් බ්‍රාහ්මණවරු තෙරුවන් සරණ ගිහිල්ලා නොහිටියත් බොරු කියලා නැහැ. ඒ වගේ ප්‍රතිපදාව ආරක්ෂා කරලා තියෙනවා. සමහරලාට මේ ශික්ෂාපද පහේම සංවර වෙලා තියෙනවා. ඒ වුණාට ප්‍රතිඥාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කරනකොට සමහර අය භාග්‍යතුන් වහන්සේට චෝදනත් කළා සමහර කාරණා තුල. නමුත් භාග්‍යතුන් වහන්සේ ආයේ කරුණු දක්වලා මේකත් මෙහෙමද මේ කරුණත් ඔබ තුල තියෙනවද කියලා විමසපු වෙලාවේ තමන් මුලින් භාග්‍යතුන් වහන්සේට චෝදනත් කළා මේ වෙලාවේ බේරෙන්න නම් මුසාවක් හරි කිව යුතුයි කියන කතාවකට ඇවිල්ලා මුසාවක් කියලා නැහැ. තමන්ට පරාජය අත්ුණත් විශේෂයේ සත්‍ය වචනේම භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දීලා තියෙනවා. එහෙම සිල් ආරක්ෂා කරපුවා හිටියා. පෙර සංසාරේ බොහෝම කුසල් රැස් කරගත්ත නිසා ඊටාම ලස්සන රූප සම්පත් ලැබලා තියෙනවා. මොකද සුකෝ පුඤ්ඤස්ස උච්චය කුසලයාගේ උපරිම රැස්වීම මහත් වූ සැපයක්. එන සංසාරේ කරපු බොහෝ කුසල් එකට එකතු වෙලා බොහොම අපූරු රූප සම්පත් පවා ලැබිලා තියෙනවා. ඒ රූප සම්පත් පැහැදිලි කරනකොට මේ බ්‍රහ්මචර්යාව කියන ශික්ෂාපදයත් මනාව සසර ආරක්ෂා කරලා ඇති කියන තැනට කරුණ වේතුල පැහැදිලි වෙනවා. පොක්කරසාති බ්‍රාහ්මණය ගැන එහෙම සඳහන් කරනකොට නෙළුම් මලක තමයි ඉපදිලා තියෙන්නේ. මහා නගරයක පිහිටවපු රිදී තොරණක් වගේ. ඒතරම් ලස්සනයි කියලා සඳහන් කරන්නේ. කේසයෝ ඉන්ද්‍රනීල මාණික්කයෝ වගේ තද නිල් පාටයි කියලා සඳහන් කරන්නේ. ତොඩ මුහුණ පුරා වැවිලා තියෙන රැවුල චන්ද්‍ර මණ්ඩලයේ කළු වළාවක් වගේ කියලා සඳහන් කරනවා. සඳ මඩල ඉතා පිරිසිදුයි, ඉතා දීප්තිමත්. බ්‍රාහ්මණයාගේ මුහුණත් ඒ වගේම පිරිසිදුයි, හරි දීප්තිමත්.
නමුත් චන්ද්‍ර මණ්ඩලයේ හරහා කළු වලාවක් වැටිලා තියෙනකොට ඒකත් ඉතාම හොඳට පැහැදිලිව පේනවා සඳ මඩලේ දීප්තිය නිසා. එහෙනම් මුහුණ පුරා වැවිලා තියෙන රැවුලත් චන්ද්‍ර මණ්ඩලයේ මතින් වැටුණු කළු වලාවක් වගේ කියලා සඳහන් කරනවා. අත්ලවල් තොල්පෙති ලාකඩ වර්ණයි කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ තද රතුයි කියලා සඳහන් කරනවා. ඒ වගේ මේ බ්‍රාහ්මණයාගේ රූප ස්වභාවය නාසය පිළිබඳව සඳහන් කරලා තියෙන ඉතාම පිරිසිදු රෙදී වලින් කරන ලද නාලිකා දෙකක් වගේ කියලා. නාස් පුඩුව ඉතාම පිරිසිදුව පේනවා. නාස් සිදුරත් එහෙමයි නාසයත් එහෙමයි බොහොම සුදුවට තිබුණ කියලා සඳහන් කරනවා. සසර පින් එකතු වෙච්ච අය මගේ කරුණ සිහිපත් කළේ නොයෙක් අවස්ථාවන් වල භාග්‍යතුන් වහන්සේත් එක්ක සාකච්ඡා කරපු තැන මුසාවක් නම් සඳහන් කරලම නැහැ. සුබ කියන පුත්‍රයා බ්‍රාහ්මණ පුත්‍රයා තෝරේය බ්‍රාහ්මණයාගේ පුතා සුබ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ භාග්‍යතුන් වහන්සේත් එක්ක කරුණු සාකච්ඡා කරනකොට මුසා නම් කියලා නේ. නමුත් අන්නේ ඒ වගේ මනාව සිල් ආරක්ෂා කරලා තියෙනවා. හැබැයි සමාදාන විරතියක් නැහැ. ඉන්න මම සඳහන් කළේ අපි සමාදන් වෙලා සිල්පදයක් ආරක්ෂා කරනකොට තමයි ඒකේ ආනිසංසය ඉතාම ඉහළ. එහෙනම් අපිට උපෝසත දවසේ තව සාමාන්‍ය දවසක නමුත් උනත් දෙන්න දෙමහල්ලෝ සාකච්ඡා කළ මේ උතුම් ශික්ෂාපද යම් පමණකට යම් දවසකට ආරක්ෂා කරන්න පුළුවන්. එහෙමනම් විශේෂ ආනිසංස ඒ තුලින් මේ ජීවිතවලට උදා කරගන්න පුළුවන් බව මේ කරුණ වලින් මනාව පැහැදිලි වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අට කතාවේ පැහැදිලි කරලා තියෙනවා යම් කෙනෙක් මේ අබ්‍රහ්මචර්යාවේ වෙන් වෙලා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා නම් එයයි සංසාරේ මොන වගේ ප්‍රයෝජන ලැබනවද කියන කාරණාව මේ කරුණ පින්නතුනේ දැනගන්න එකම අපි අකුසලයෙන් වළකින්න හේතු වෙනවා. එක සිල්පදයක භාග්‍යතුන් වහන්සේ මොනතරම් ප්‍රයෝජන රාශියක් දක්වලා තියෙනවද? මේ සිල්පදේ මේ විදිහට ආරක්ෂා කළොත් නිවන් දකින්නතුරු මේ සංසාරේ උපදින භවයන් වල මේ වාගේ ප්‍රතිඵල ලබනවා කියන කාරණා ටික අපි දැනගන්න වටිනවා. එදාට සිල් රකින්න උනන්දු වෙන පිරිස වැඩි. මත්තා සුඛ පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං. මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවනම් මහණෙනි සුළු සැප අත්හරින්න කියලා දේශනා කළේ. චජේ මත්තා සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං. මේ ලෝකේ ප්‍රඥාවන්තයා මහත් වූ සැපයක් වෙනුවෙන් සුළු සැප අත්හරිනවා කියලා දේශනා කොට වදාලා. ලොකු දෙයක් ලැබෙනවා නම් ඒ වෙනුවෙන් පොඩි දේවල් අත්හරිනවා. මේ කරුණු සාමාන්‍ය අපේ ජීවිතේ තියෙනවා. රුපියල් දහසක් වියදම් කරලා 20,000ක් ලබන්න පුළුවන් නම් අපි දහසක් අත්හරිනවා. 10,000ක් අත්හැරියාම ලක්ෂයක් ලබන්න පුළුවන් නම් අපි 10,000ක් අත්හරිනවා. වැඩි දෙයක් ලැබෙන නිසා. මේ සීලයත් ඒ වගේ. එහෙනම් මේ සිල්පදයේ ගැන කරුණු දක්වනකොට අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම තුළ ඒ පුද්ගලයාට මොනවාගේ ලාභයක් ලැබෙනවද? සතුරන් ඇති බවද සියලු ජනයාට ප්‍රිය බවද ආහාර පාන වස්ත්‍ර මේ දේවල් අඩු නැතුව ලබන බවද සුවසේ නිින්ද යන බවද සුවසේ නැවත පිබිදෙන බවද අපාය බයෙන් මිදෙන බවද ස්ත්‍රී භාවයක් ලැබීමට හෝ නපුංසක භාවයක් ලැබීමට නොලැබෙන බවද ක්‍රෝධ නොකරන බවද
ප්‍රත්‍යක්ෂ කරන ලද බවද නොනැමුණු කඳ ඇති බවද ඉචා ඍජු වූ ශරීරයක් ලැබෙනවා කියන කාරණාවයි සිහිපත් කරන්නේ මොහොන යටට හරවාගත් ස්වභාවයක් නැති බවද ඕනෑම ප්‍රශ්නයක් ළඟ ඕනෑම කෙනෙක් ළඟ ඉතාම ඍජුව මූණ බලලා කතා කරන්න නිර්භය බවක් ඇති වෙනවා කියන කාරණාව සිහිපත් කරනවා ස්ත්‍රීන් සහ පුරුෂයන්ට ඕනවුන් ප්‍රිය වෙන බවද පරිපූර්ණ ඉන්ද්‍රියන් ඇති බවද පිරිපුන් ලකුණු ඇති බවද සැක නැති බවද අඩු දෙයක් නොලබන බවද සුවසේ වාසය කරන බවද කොහෙන්වත් බයක් නූපදින බවද ප්‍රිය විප්‍රයෝගයක් නොමැති බවද යන මේ කරුණු බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නන් සසර ලබන බව විශේෂයෙන් පැහැදිලි කරනවා එනම් භාගිතුන් වහන්සේ දේශනා කරන මේ සම්පත් නිරන්තරයෙන් ලැබෙනවා නම් අබ්‍රහ්මචර්යාවේ හැසිරෙන කෙනෙකුට නැත්තම් අබ්‍රහ්මචර්යාවේ වෙන් වුණ කෙනෙකුට මේ කරුණ සසරට ලැබෙනවා නම් අබ්‍රහ්මචර්යාවෙන් වෙන් වෙන එක වටිනවා මහත් වූ ලාභයක් අති දීර්ඝ කාලයක් භුක්ති විඳින්න ලැබෙන බවයි සිහිපත් කළේ සාමාන්‍ය ලෝකයාට භාගිතුන් වහන්සේ දේශනා කොට වදාළේ වැරදි කාම සේවනයෙන් වළකින්න කියලා. එයිනුත් ලැබෙන අති විශේෂ ආනිසංස ගණනාවක්ම ධර්මයේ තුල විශේෂයෙන් පැහැදිලි කරනවා. ඒ කාරණාව පැහැදිලි කරන්න තමයි භාගිතුන් වහන්සේ දේශනා කොට වදාළේ උදයබද්ද ජාතකය. විශේෂයෙන් උදයබද්ද ජාතකයේ බ්‍රහ්මචර්යාවම පැහැදිලි කළා. උදේබද්ද ජාතකයේ ඒ පිළිබඳව කරුණු දක්වනකොට විශේෂයෙන් භාගිතුන් වහන්සේ පැහැදිලි කළා බ්‍රහ්මචර්ය කියන මේ ශබ්දය බ්‍රහ්මචර්යාව කියන කාරණාව දානය මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව ආදී අර්ථ රාශියක් පෙන්නුම් කරන වචනයක් බව බ්‍රහ්මචර්යාව කියන වචනේ මංගල සූත්‍රයේ මංගල කතාවන් පැහැදිලි කරන භාග්‍යතුන් වහන්සේ ඒ සඳහා බොහෝ කරුණු උතුම් මංගල්‍යයන් හැටියට මෛතුලයෙන් වැළකීමේ මහානදම් පිරීමේ අර්ථ පිළිබඳව කරුණු දක්වනකොට පැහැදිලි කොට වදාළා විශේෂයෙන් මෛතුන සේවන සංඛ්‍යාත අබ්‍රහ්මචර්යාව රාගාදී ක්ලේශයන්ට වසඟව සිටින ලෝකයා විසින් උතුම් සැපයක්සේ සලකන ලද්දක් බව ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ බව සිහිපත් කරන ආර්යයන් වහන්සේලා විසින් අතිශයින්ම නිඳා කරන ලද්දක් බව සාමාන්‍ය ලෝකයේ ඊට උසස් කාරණාවක් ඊට උසස් සැපයක් ශ්‍රේෂ්ඨ සම්පත්තිය කියලා කල්පනා කරන කායික සම්භෝගය ආරෙන් වහන්සේලා දෙඩිසි පිළිකුල් කරන කරුණක් යන බවයි බුදුරජාණන් වහන්සේ මෙතනින් පැහැදිලි කරමින් භික්ෂූන් වහන්සේලාට විනය ශික්ෂාපද පැනවීමේදී එය බුදුරජාණන් වහන්සේ විසින් පළමුවෙන්ම දේශනා කළ පරාජිකා පත්‍යයක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ජීවත් වෙන බුද්ධ ශාසනයේ කෙනෙක් නම් ඒ කියන්නේ පැවිද්දන් අතර කායික සම්භෝගයක් ගොඩනගනවා නම් ඔහු මේ ශාසනයෙන් බැහැර වෙනවා කියලා භික්ෂුවක් වගේ පෙනී හිටිනවා නමුත් භික්ෂුවක් නෙමෙයි
භික්ෂුවගේ ජීවය භික්ෂුත්වයේ ආයුෂ භාග්‍යතුන් වහන්සේ ආරක්ෂා කරන්න ඕන නිසා මේ විනය ශික්ෂාපද නැත්නම් ප්‍රාතිමෝක්ෂය දේශනා කරනකොට මේ පරාජිකාපත්ති කියලා විශේෂ මහා ආපත්‍ති හතරක් දේශනා කරලා තියෙනවා යම් භික්ෂුන් වහන්සේ නමක් 220 ගණනක් වෙච්ච ප්‍රාතිමෝක්ෂයේ දේශනා කොට වදාළ විනය ශික්ෂාපද අතර ඒ සියල්ලම ඔහු අතින් උල්ලංඝනය වෙන නමුත් මේ පරාජිකාපත්‍ති හතර ආරක්ෂා කරගෙන ඉන්නවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ ඔහු තාමත් මේ ශාසනේ උරුමය දරනවා ඔහු තාමත් මේ ශාසනේ ඇතුලේ ඉන්නවා ඕනෑම වෙලාවක පිරිසිදු වෙන්න වාසනාව ඔහුට තියෙනවා නමුත් අර 220 ගණනක් වෙච්ච ශික්ෂාපදයන්ගෙන් ඒ සියල්ලම ආරක්ෂා කරලා මේ හතරෙන් එකක් විනාශ කරගත්තොත් සම්පූර්ණ ශාසනීය දොර ඔහුට වැහෙනවා කියන කාරණාව පැහැදිලි කළා. එහෙනම් මේ කාරණා හතර ඉතාම විශේෂයි. ඒකේ පළවෙනි එක භාග්‍යතුන් වහන්සේ දැක්කුවා මෛතුන ධම්ම පරාජිකාව කියලා. ඒ කියන්නේ අපි සඳහන් කරන මේ කායික සම්භෝගය. ස්ත්‍රීන් සමග වේවා පුරුෂයන් සමග වේවා ඒ කාරණා දෙකම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ ශාසනේ ඇතුළට එන්න අවශ්‍ය නම් ඇතුළේ පවතින්න ඕන නම් මේ කාරණාවන්ගෙන් විශේෂයෙන් වැළකී යුතුයි ඒ කරුණ භාග්‍යතුන් වහන්සේ දිගින් දිගට පැහැදිලි කොට වදාලා ඒ කාරණාව තවත් මනාව අවබෝධ කරගන්නත් එහි තියෙන විශේෂ ප්‍රයෝජන පිළිබඳව කරුණු දැනගන්න මේ උදේබද්ද ජාතක කතාව දේශනා කොට වදාලා. පින්නතින් බ්‍රහ්මචර්යාවේ තවත් ප්‍රධාන ප්‍රභේදයක් තියෙනවා කෝමාර බ්‍රහ්මචර්යාව කියලා. බ්‍රහ්මචර්යාවයි කෝමාර බ්‍රහ්මචර්යාවයි. මොකක්ද එතකොට මේ කෝමාර බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ? මේකනම් විශේෂයි කියලා දේශනා කරලම් තියෙනවා කොමාර බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ විවාහ වෙන්න කලින් යම් කෙනෙක් කායික සම්භෝගයක් පවත්වනවා නම් ස්ත්‍රියක් පුරුෂයෙක් සමග පුරුෂයෙක් ස්ත්‍රියක් සමග ඒ කොමාර බ්‍රහ්මචර්යාව බිඳ ගැනීමයි කියලා සඳහන් කරනවා නමුත් මේ බ්‍රහ්මචර්යාව අත්‍යවශ්‍යයි කියන කාරණාව විශේෂයෙන් පැහැදිලි කරනවා යම් කෙනෙක් මේ කොමාර බ්‍රහ්මචර්යාව බිඳ ගන්නවා නම් ඒකේ විශේෂ විපාක රාශියක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා බාල කාලයේදීම අබ්‍රහ්මචාරීව ජීවත් වූ ස්ත්‍රී පුරුෂයන් අකාලීහි ජරාවට පත් වෙනවා කියලා විවාහ වීමට කලින් මේ කොමාර බ්‍රහ්මචර්යාව බිඳ ගන්නවා නම් අකාලේ ජරාවට පත් වෙනවා කියලා සඳහන් කරන්නේ පුජ්‍යලයා කෙමෙන් කෙමෙන් වයෝවෘද තත්ත්වයට පත් වෙන ස්වභාවයක් තමයි ලෝකේ තියෙන්නේ. නමුත් මේ අය තමන්ට ගෙවිලා තියෙන වයසට වඩා වැඩි ජරා ජීර්ණ බවක් පෙන්ඳුම් කරනවා කියලා සඳහන් කරනවා. ලාබාල වයසේම වයස්ගත බව පෙන්눔 කරනවා ඊළඟට සඳහන් කළා මද ආයුෂයෙන් මිය යනවා කියලා අපි සාමාන්‍යයෙන් අහලා තිබුණේ ප්‍රාණඝාතයේ නිසා අල්පායුෂ්කයි කියලා නමුත් මෙතනත් සඳහන් කරනවා කොමාර බ්‍රහ්මචර්යාව බිඳ ගන්න අය මද ආයුෂයක් ගත කරන බව සිහි නුවණ මද වෙන බවත් සඳහන් කරනවා මේ කරුණ සමහරට මේ ජීවිතේටම විතරක් නෙමෙයි මතු සංසාර ජීවිතේටත් බලපාන කරුණ සිහිය ප්‍රඥාව මද වෙන බව ඊළඟට සඳහන් කළා පින්නතෙනි අන්ධ භාවයේදී ඇති වෙන්නේ මේ කර්මයේ හේතුවක් කියලා
කොරභාවය ඇතිවෙන්නත් පරංගි ලාදුරු ක්ෂය රෝග ආදී නපුරු රෝගයන්ට භාජනය වෙන්නත් ලෝකයාට අප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙන්නත් යහපත් ජීවිතයක් ගත කිරීමට කැමැත්ත වුන් මේ මේ කෝමාර බ්‍රහ්මචර්යාව රැකගත යුතුයි කියලා දේශනා කරනවා කරුණු කීපයක් සිහිපත් කළා ඒ කරුණු වලින් වැළකිලා යහපත් ලස්සන ජීවිතයක් මේ ජීවිතෙත් මතු ජීවිතවලත් යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවනම් දීර්ඝායුෂ භුක්ති විඳින ජීවිතයක් බලාපොරොත්තු වෙනවනම් පිළිකුල් රෝග තත්ත්වයන්ගෙන් වළකින්න බලාපොරොත්තු වෙනවනම් මේ කෝමාර බ්‍රහ්මචර්යාව ආරක්ෂා කර ගත යුතුයි කියන කාරණාව විශේෂයෙන් සිහිපත් කරලා තියෙනවා පෙර මහෝත්තමයන් බ්‍රහ්මචර්යාව රැකපු අයුරු පැහැදිලි කරමින් උදේ බද්ද ජාතකයේ දේශනා කොට වදාලා බොහොම අතීත කාරණාවක් නිසා පෙර ජම්බුද්දීපේ කසී කියන රටේ බොහෝ සම්පත් වලින් සපරිපූර්ණ වෙච්ච සුරන්දන නම් වූ ඊටාම ලස්සන නගරයක් තිබුණා කියලා සඳහන් කරනවා මෙමෙ සුරන්දන නගරයේ ඇසුරු කරගෙන රාජ්‍ය කරන කසී රජුරවන්ට උදයබද්ද කියලා එකම පුතෙක් හිටියා මේ උදයබද්ද කුමාරයා තරුණ වයසට ආහම රජුරව කල්පනා කළා මගේ පුතාට විවාහයක් කරලා දීලා රජකම පවරන එක වටිනවා දැන් ඒකට සුදුසු කාලය රාජ්‍ය බාර දෙන්න නිසා ඊට කලින් පුතාට විවාහයක් කරලා දෙන්න ඕනේ එහෙම කල්පනා කරපු කසී රජුරු මේ යෝජනාව පුතාට ඉදිරිපත් කළා පුතේ දැන් විවාහ වෙන්න කාලේ හොඳයි රාජ්‍ය බාර ගන්න කාලේ හොඳයි විශේෂයෙන් පින්නතුනි උදේ බද්ද කුමාරයා කියලා කියන්නේ ඉතාම ඍජු ශරීරයක් තිබිච්ච පරිපූර්ණ ඉන්ද්‍රියන් තිබිච්ච බලන්න බොහෝම ප්‍රියමනාප රූපයක් තිබිච්ච දකින්න දකින්න කෙනෙක් පහදවන්න පුළුවන් හැකියාවක් ප්‍රදර්ශනය කරපු ඉතාම පුණ්‍යවන්ත තරුණ පුතෙක් රජුරෝ විශේෂයෙන් උපතින්ම බ්‍රහ්මචාරී වූ ඉච්ඡේ ලෝකාස්වාද රතිය සිහිනෙන්වත් ප්‍රාර්ථනා නොකළ මේ කුමාරයාට විවාහයක් යෝජනා කරහම උදේ බද්ද කුමාරයා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා පියරජතුමාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළත් විශේෂයෙන් සඳහන් කරනවා මව්පිය දෙදෙනා නැවත නැවතත් ඒ ඉල්ලීම කළත් උදේ බද්ද කුමාරයා නැවත නැවතත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළත් එක දවසක් කල්පනා කරනවා මව්පියන් දිගින් දිගට කරන ඉල්ලීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම මව්පියන්ගේ සිත් රිදවීමකට හේතු වෙන්න පුළුවන් මව්පියන්ගේ හිත රිදවීම තමන්ට සසරට අයහපතක් කරයි තමන්ගේ සසරට ලොකු බලපෑමක් කරයි කියන කාරණාව මත පිහිටලා උදේබද්ද කුමාරයා කල්පනා කළා මේ විවාහයෙන් වළකින්න ක්‍රමයක් බෑ කියන වචනේ නොකිය ඒකෙන් වළකින්න ක්‍රමයක් මම යොදන්න ඕනේ එතකොට හිත්රිදීමක් නැහැ එහෙම කල්පනා කරලා පින්නතුනි මේ කතාව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ගිහි ජීවිතයටත් ඒ විදිහටම සම්බන්ධයි උදේබද්ද කුමාරයා ගබඩාවට ගිහිල්ලා රත්තරන් අරගෙන විශේෂ රන්කරුවෙක් මුණ ගැහිලා ඒ රන්කරුවට කියනවා මට මේ රත්තරන් වලින් ඉතාම ලස්සන
දිව්‍යමය ස්වභාවයක් පෙන්눔 කරන කාන්තා රූපයක් හදලා දෙන්න කියලා. ඒ කාන්තා රූපය හදවගෙන තමන්ගේ මව්පියන්ට ගෙනහිල්ලා දීලා කියනවා මෙතෙක්කල් මට කරපු යෝජනාවට මං එකඟයි. හැබැයි මගේ යෝජනාවට මව්පියනුත් එකඟ වෙන්න ඕනේ. රූපය පෙන්නලා කියනවා මෙන්න මේ වාගේ තරුණියක් හොයලා දුන්න දවසට මම විවාහ වෙනවා. මෙහෙම කෙනෙක් මට හොයලා දෙන්න. එතකොට උදේබද්ද කුමාරයාගේ බලාපොරොත්තු මේ රන්රුව වාගේ මිනිස්සුයෝ නම් කොහෙවත් නැහැ. රත්තරන් පාට දිලිසෙන රැස් විහිදෙන මේ තරම් රුවගුණ තියෙන අය මිනිස්සුයෝ අතර නැහැ. නමුත් පින්නතුනි මිනිස්සුයෝ අතරත් රන්වන් අය ඉන්න බව අපේ ජාතක කතාවල නැවත පැහැදිලි කරලා තියෙනවා. ජලයේ ඉන්නවනම් රන්වන් මත්සියෝ ඉන්නවා. රන්වන් කකුළුවෝ ඉන්නවා. රන්වන් කැස්බෑවෝ ඉන්නවා. ගොඩේ ඉන්න අය අතර රන්වන් මුවෝ ඉන්නවා. ඒ වගේම රන්වන් හංසයෝ ඉන්නවා. රන්වන් මොනරු ඉන්නවා. ඊට අමතරව රන්වන් මිනිස්සු ඉන්නවා. ජාතක පාළියේ එහෙම කරුණු සඳහන් කරලා තියෙනවා. නමුත් උදේබද්ද කුමාරයා අම්මට කියනවා මේ වාගේ කෙනෙක් හොයලා දෙනවා නම් විවාහ වෙනවා. නමුත් මව්පියෝ කල්පනා කළා පුතේ ඔබ සංසාරේ බොහෝම පින් කරලා තියෙන බව පේනවා. ඒ සසර කරපු පුණ්‍ය මහිමයත් එක්ක ඔබ තනියමම පින්කම් කළා නොවිය හැකි. ඔබත් එක සංසාරේ පින් කරපු අය මනුස්ස ලෝකේ තව ඉපදිලා ඇති. ඔබ සසර පින්කම් කරනකොට පෙර ජීවිතවල විවාහ වෙලා සත්පුරුෂ ස්වාමියෙක් හැටියට ඔබේ බිරිඳත් පිනටම යොමු කරගන්න ඇති. ඔබ සමගම සුගතියේ යන්න ඇති. ඔබ සමගම මණ්ඩලෝ වෙන්න ඇති. එහෙම කෙනෙක් නෑ කියලා හිතන්න බෑ. එහෙම හිතලා උත්සාහය අත් නොහැර ඇය හොයන්න පටන් ගත්තා. පින්නතුනි එහෙම ස්වාමියෝ එදත් හිටියා අදත් ඉන්නවා. තමන් විතරක් පින් කරනව නෙමෙයි තමන්ගේ දරුවොත් කුසලයට අරන් යනවා. තමන්ගේ බිරිඳත් කුසලයට අරන් යනවා. අපි බිම්බිසාර රජතුමා පිළිබඳව කල්පනා කරලා බලහම තමන්ගේ එකම පුතා පිනට යොමු කරන්න සසරින් එතර කරන්න භාග්‍යතුන් වහන්සේ මුණගස්වන්න මොනවාගේ උපක්‍රම පාවිච්චි කළාද? නමුත් ඒ උපක්‍රම අසාර්ථක නෑ. බිම්බිසාර රජු නෙමෙයි අනාථපිණ්ඩික සිටුතුමා. කාල පුතණුවන් බණ අහන සැදැහැ ඇති කෙනෙක් බවට පත් කරන්න නොයෙක් උපක්‍රම පාවිච්චි කළා. බිම්බිසාර මහරජුරු රූප මදයෙන් මත් වෙලා හිටපු තමන්ගේ අග්‍රමහේෂිකාව බුදුරජාණන් වහන්සේ ළඟට පමුණුවන්නේ කොයි වගේ උපක්‍රම යෙදුවද? වේලුවන උයන පිළිබඳව වර්ණනා අන්තර්ගත ගීත රචනා කරවල හොඳට ගීත ගයන්න පුළුවන් අය ලව්වා. නගරේ තැන් තැන් වල වේලුවන උයනේ අසිරිය වර්ණනා කෙරෙව්වා. ඒ තුලින් බිසවට අදහසක් දුන්නා එවන් වූ උයන බලන්න යන්න ඕනේ කියලා. රජුරුවන්ගේ ප්‍රයත්නේ භාග්‍යතුන් වහන්සේ දන්නෝ. කේමා දේවියගේ සසර පිනත් භාග්‍යතුන් වහන්සේ දන්නෝ. කේමා කියන්නේ මේ ශාසනයේ කවුද කියන බවත් බුදුරජාණන් වහන්සේ දන්නෝ. කේම වේලුවණියට පැමිණෙනකොට කේමගේ රුව පිළිබඳව තිබුණු මාන්නී බිඳින්න භාග්‍යතුන් වහන්සේ අපූර්ව උපායන් යොදලා තිබුණා. නමුත් රජුරු ඒකට මුල් වුණා. ඒ සත්පුරුෂයන්ගේ හැටි මග මානවකතුමා පිළිබඳව කරුණු දක්වනකොට තමන්ගේ එක බිරිඳක් සීලී ගුණෙහි නොහැසිරුණ නිසා
තිරිසන් අපායි ඉපදුනා. නමුත් තිරිසන් ලෝකෙන් හරි මුදවලා නැවත සුගතියට ගෙනියන්න සත්පුරුෂය කටයුතු කළා. ඒ වාගේ කාරණා බොහෝම ධර්මයේ තුල තියෙනවා. එනම් මේ මෞප්‍යත් කල්පනා කරනවා පුතා බොහොම පින්වන්තයි. හැබැයි සංසාරේ තනියමම පින් කළා වෙන්න බෑ. ඔබත් සමග එකට පින් කරපු කෙනෙක් දෙව්ලොවෙන් මනුලොවට නැවත ඇවිල්ලා ඇති. එකට පින් කරපු අය එකටම දෙව්ලොව යන බවත් දෙව්ලොවෙන් චුත වෙන අවස්ථාවට නැවත සියලු දෙනාම දෙව්ලොවෙන් එකටම චුත වෙන බවත් මහා කප්පින මහරහතන් වහන්සේගේ අතීත කතාවෙන් අපිට මනාව පැහැදිලි වෙනවා. ඉතින් මේ වාගේ කරුණු රාශියක් තියෙනවා. මේ මව්පියත් මේ රන්රුව රතයක පටවලා සේවකයන්ට බාර කරනවා මීට සමාන රුවක් කොහෙන් හරි හොයාගෙන එන්න කියලා. ඒ අයත් රන්රුව රතයක පටවගෙන වහගෙන අරගෙන ගිහිල්ලා රන්රුව දිහත් බලනවා. තරුණ ස්ත්‍රීන් දිහත් බලනවා. මීට සමානද කියලා හොයනවා. නමුත් කාලයක් ගෙවිලා ගියා. රතයේ තියෙන රන්රුවට සමාන රුවක් හොයාගන්න බැරි වුණා. මේ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ දිගයි. අවුරුදු 10000ක් තමයි ආයුෂ. ඒ කාලේ තමයි මේ සෙවීම කරන්නේ. නමුත් මේ අය රට පුරාම ඇවිද්දා. එක දවසක් කල්පනා කළා අපි තව ටිකක් මේක විමසන්න ඕන නිසා මේ රන්රුව ගෙනහිල්ලා නාන තොටුපළක තියමු. එතකොට අපිට හෝඩුවාවක් හොයාගන්න පුළුවන්. රන්රුව නාන තොටුපළේ තියලා මේ පිරිස සැඟවිලා බලාගෙන හිටියා. ටික වෙලාවක් යනකොට වයසක අම්මා කෙනෙක් නාන තොටුපළට ආවා. ඒ රන්රුව දිහා හොඳට හැරිලා බැලුවා. හොඳට බලලා අත දිගෑරලා හොඳට පාරක් කම්බුලට ගැහුවා කියලා සඳහන් වෙනවා. එතකොට තමයි ඇයට තේරෙන්නේ මහ කළු ගලකට පාර ගැහුවා වගේ තමන්ගේ අත පුපුරු ගහන්න පටන් ගත්තා. ඇයි විමසිලිමත් වුණා. එතකොටම හැඟවිලා හිටපු අය එළියට ආවා. ඇවිල්ලා ඇහුවා ඇයි අපේ රූපේට පහර දුන්නේ. මේක අපි ගෙනල්ලා තිබ්බේ. ඒ බොහොම බගෑපත්ත සඳහන් කළා මට සමා වෙන්නේ. මම හිතුවේ මගේ මිනිබිරි කියලා. ඇය මොහොතකට කලින් නාවලා පිරිසිදු කරලා ඇගේ කුටියේ නතර කරලා මම නාගන්න මෙතෙන්ට ආවේ. මම එන්න කලින් ඇය මෙතෙන්ට ආවද කියලායි මම බැලුවේ. මේ පිරිස ඇහුවා ඇය මේ වගේම ලස්සනද කියලා. මම නිතරම ඇසුරු කරන නිතරම මගේ ආරක්ෂාව යටතේ ඉන්න මගේ මිනිබිරිය යයි කියලා මම මේ රන්රුවට රැවටුනේ ඇගෙත් මේ රූපෙත් කිසි වෙනසක් මම නොදකින හින්දා. ඒ නිසා පිරිස ඒ මවත් එක්ක ඒ නිවසට ගිහිල්ලා ඇය සර්වාභරණයෙන් සරසලා මේ රුව ළඟ තියාම සඳහන් කරන්නේ රන්රුවට වඩා ඇය බබළුණා කියලා. ඊට පස්සේ තමයි පිරිසටත් හරි සතුටුයි. රජුරුවන්ට ඇවිල්ලා කියනවා මහරජේ මෙහෙම කෙනෙක් ඉන්නවා අපිට මුණ ගැහුණා. ඒ කාරණාවෙන් ඔවුනවුන් පිළිබඳව කරුණු සාකච්ඡා කරලා මේ දෙන්න විවාහ කරමු කියලා අදහසට එළඹුණා. උදේබද්ද කුමාරයාත් බලාපොරොත්තුනේ මෙහෙම අය නැහැ කියලා. නමුත් දැන් රුවක් හම්බ වෙලා නිසා දැන් අය කියන්න දෙයක් නැතුව ගියා. අන්න ඒ නිසා විවාහයට එකඟ වෙන්න සිද්ධ වුණත් රහසේ ඔවුන් ලියුම් අනුදිනු කළා. උදේබද්ද කුමාරයාත් ලිපියක් යවනවා අර කුමරියට. ඇගේ නමත් භද්‍රමයි. කායික සම්භෝගයෙන් යුක්ත මේ ගිහි ජීවිතයට මම කැමති නැහැ. ඔබට එහෙම අදහසක් තියෙනවා නම්
විවාහයට වෙන කෙනෙක් හොයාගත්තට කමක් නෑ. උදේ බද්ධ කුමාරයාගේ ලිපියේ එහෙම තියෙනවා. ඇයත් ලිපියක් කියවනවා. මමත් විවාහයට අකමැති. කායික සම්භෝගයට කිසි කැමැත්තක් මගේ නෑ. ඔබට ඒ සඳහා වෙන කෙනෙක් හොයාගන්න වෙයි. නමුත් දෙදෙනාගේම ලිපි මගදී වෙනස් වෙනවා. ලිපි හුවමාරු කරන අය ලිපි කියවලා ඒ ලිපි අහක දාලා ඔවුන් දෙදෙනාම ඔවුන් දෙදෙනා මුණ ගැහෙන තුරු නොයවසිල්ලෙන් බලාගෙන ඉන්නවා වගේ ඔවුන් ලිපි ලියනවා. ඒ ලිපි තමයි දෙදෙනාටම ලැබෙන්නේ. කෙසේ වෙතත් විවාහය සිද්ධ වුණත් ඔවුන් කායික සම්භෝගයකින් තොරව වාසය කරනවා. නමුත් උදේබද්ද කුමාරයා තමන්ගේ බිරිඳට එක දවසක් යෝජනාවක් කරනවා. කවද හරි දවසක ඔබට කලින් මම මරණයට පත් වුණොත් මම ඉපදුනේ කොතනද කියන කාරණාව මම ඇවිල්ලා ඔබට කියනවා. මට කලින් ඔබ මරණයට පත් වුණොත් ඔබ ඉපදුන තැන මට ඇවිල්ලා කියන්න. මේ වාගේ කතිකාවක් මේ දෙන්න ගාව තියෙනවා. මෙන්න මේ කාරණාවෙන් අපිට පැහැදිලි වෙන කාරණාවක් තියෙනවා. කායික සම්භෝගයකින් තොරව ගත කරන මේ ජීවිතය මොන තරම් කුසල් රාශියකට මග හදනවද කියලා. වැරදි කාම සේවනය විතරක් නෙමෙයි අකුසලයට හේතු වෙන්නේ. දානමානාදී පින්කම් කරනකොට තවත් නොඑක ආකාරයේ පින්කම් කරනකොට ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල චෛතසික ධර්මයන් යටපත් කරලා අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල් මුල් වලින් නිරන්තරයෙන් පෝසත් විය යුතුයි කියන කාරණාව අපි සාකච්ඡා කරනවා. මෙතන මේ ලෝභය කියන කාරණාව ළඟ නැත්නම් ලෝභය කියන වචනේ ඇතුලේ රාගය කියන වචනයක් තියෙනවා. ලෝභ ද්වේෂ මෝහ රාග ද්වේෂ මෝහ මේ වගේ වෙනසක් නැහැ. එහෙමනම් අපි වැරදි කාම සේවනයක් නොකළත් නීත්‍යානුකූල විවාහයක් තුළ විඳින කාම සුවයක් තුළ රාගය කියන ධර්මතාවය තියෙනවා. ඒ තුළින් රැස් වෙන අකුසල් ප්‍රමාණයක් තියෙනවා. නමුත් වැරදි කාම සේවනයෙන් රැස් වෙන තරම් අකුසල් ප්‍රමාණයක් රැස් නොවන නිසා ලෝක චාරිත්‍ර ධර්මයේ මේ කාරණාව අන්තර්ගතයි. ඒකයි මුලින් සිහිපත් කළේ සංසාරින් මිදෙන්නම බලාපොරොත්තු වෙන අයට බ්‍රහ්මචර්යාව ඉතාම වටිනවා කියලා. එතකොට මේ දෙන්න එහෙම අකුසලයක්වත් රැස් නොකර කටයුතු කිරීම තුළ ඉපදිච්ච තැන ඇවිල්ලා කියන්න තරම් පුළුවන් තැනක උපදිනවා කියන කාරණාව ඒගොලු දැනගෙන හිටියා. සුගතියකම උපදිනවා කියලා. ඒ නිසා එහෙම යෝජනාවක් කරගන්න ඇත්ති. උදේබද්ද කුමාරයා තමයි පින්නතනේ ඉස්සල්ලා මැරෙන්නේ. අවුරුදු 700ක් රජකම් කරලා මැරෙනවා. මැරිලා ගිහිල්ලා තෞතිසාවේ රජු වෙලා උපදිනවා. කාමසේවිනිනුත් වැලකිලා අනිත් අකුසල් වලිනුත් වැලකිලා ගත කරපු මේ උතුම් ජීවිතේ නිසා සක්‍ර දේවේන්ද්‍ර බවට පත් වෙන්න පුළුවන් වුණා. සක්‍ර සම්පත්තිය ලැබුණට පස්සේ තමන්ගේ බිරිඳට වෙච්ච පොරොන්දුව මතක වුණා. නැවත ඒ පොරොන්දුව මතක් වුණේ දවස් 7කට පස්සේ. මම බද්දරට මේ විදිහ පොරොන්දුවක් වෙලා ආව නේද කියලා. ඒ මතක් වුණාට පස්සේ කල්පනා කළා මම නැවත ගිහිල්ලා එදා වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරලා ඉන්න ඕනේ. මං උපන්න තැන බද්දරට කියන්න ඕනේ කියලා. දැන් එතකොට තෞතිසාවේ ඉපදිලා දවස් 7යි. නමුත් මනුස්ස ලෝකෙන් කොච්චර කල් ගිහිල්ලාද? මනුස්ස ලෝකෙන් අවුරුදු 700ක් ගිහිල්ලා. මොකද තෞතිසාවේ සියන්ට අපේ අවුරුදු 100ක් එක දවසයි. එතකොට දවස් 7ක් වුණා කියලා කියන්නේ අවුරුදු 700ක් ගිහිල්ලා. භද්‍රා කුමාරි තමයි
खसी रटे रजीने ऐदा वगेम ब्रह्मचर्या वारक्षा करगेने तमंगी स्वामी इपदिच्चतने विल्लकीन तुरु अदे कीन हंगीम पदनम करगेने बहुम धार्मिक राज्य विमसमीन रटे पालन कटियुत करमी जीवत्तुना सक्र देवेंद्रयन वहांसी ऐट कारण धनुवत् एंड तीरने करला ये संधा अवश्य देवल पिलिबंधवत कल्पना कला एविल्ल भद्रा देविय मुनगेहिंदे पिनतुनि धर्मदेशनावी काले निमावेला तीन निसा मैं उदयबद्ध जातक कथावी सक्र देवेंद्रयन वहांसी तमंगे मनुलव पुराण बीरिंदे मुनगेहिंदे इन हेटी पिलिबंधव इदिरी देशनाविं साकच्छा करन्न अपि इड इतरु करगेन अद धर्म देशनाव मेतनी निमा करन्न बलापुरुत्तु वेनवा मे उतुम धर्म देशनावी प्रधान दायकत्वे दरुण लबनवा एन के सीलवती मैनियन सह रंजित रत्नायक पुतनुवन विसिन उतुम अरमुनु कीपयक सिहिपत् करनवा पुण्यानुमोदनाव हेटियट अवुरुदु 14කට පෙර මිය ගිය ආරම් ටිකිරි බණ්ඩා ස්වාමි පුරුෂයාට එන්කේ පුංචි බණ්ඩා පියාණන්ට ඩීඑම් බණ්ඩාර මෙණිකේ මෑණියන්ට ආරම් ටිකිරි මෙණිකේ නැන්දනියට ආරම් සියාතු පියාණන්ට ඩී සිරියාවති මෑණියන්ට සහ සංසාරගත මිය ගිය සියලුම ඥාතීන්ට पिंग अनुमोदन किरीमत अपोत्वी वदाल दरनागम कुसल दम्म नायक माहिमिपानन वहंसेट पिंग अनुमोदन किरीमत देशक्यानन वहंसेट उन्वहंसेगे मौप्यन एतलु ज्ञातीन सियलु दिनाटमत धर्मश्रवणीकरण लक्वेसी लोवेसी सियलु दिनाटमत रत्नत्रे आशीर्वादे प्रार्थना करनातरे हेम के निकुटम इताम इक्मं भावेक इतामत्म केटिकालेकिं सैप साहित प्रतिपदावकिं उतुम चतुरारि सत्य धर्मे अवबोध करगेनीम संदहा मे कुसल हेतु आसना वेवा किल प्रार्थना करनातरे दम्मनदी तित्त उतुम धर्मदेशना मालावे निर्मात्रु सरत शांत देश प्रेमतितुमाटत एतुमानंगे पौली सियलु दिनाटम रत्नत्रे आशीर्वादे प्रार्थना करन बावत सिहिपत करन इनके सीलवती महात्म्य ऐतुलु पौली सियलु दिना नम्र अनुपह मलवत मोलदंड पिलिम तलाव यनुविन तमनगे पदिंच लिपिने सिहिपत करला तीनो सीलवती महात्म्येटत रंजित रत्नायक पुतनुवंटत ए पौली सियलु दिनाटम उतुम सद्धर्म दाना निसंसेन प्रार्थना करने निवने सप सहित प्रतिपदाविंग मुदुन पत करेगे नीम संधा मेसियलु पुण्यधरमें हेतु वेवा किला अपित आशीर्वाद करें आकाशट्ठा च बुम्मट्ठा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्कन्तु लोक शासनं देवो वस्सतु कालेन सस्य संपत्ति होतु च पीतो भवतु लोको च राजा भवतु दम्मिको साधु 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 पिनुत्नी ओबाप सिलुदना क्रमित सिदिन एवतुम सधर्मदेशनाव सिदुकल पूजपाद कोरलेगम सरणतिस्स गौरवनीय स्वामी नहांसेट निदुक निरोगीव तवच्चिरात कलाक मेवनियु सासनी कटयुतु करगने आमट अवसी शाक्तिय दहिरी लबेवाई अपिसीरु देना साधुना देपात्वा प्रार्थना करमू साधु 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 इप्रार्थना समगिन बौद्ध नालिकावे महानुवर अस्किरी गिडिगे रजुमाव्य रस्ताने पेहिटी प्रादेशिक कार्यालय मूलिकत्वेन ओब देगिना दम्मनदी तीर्थ धर्म देश मालावे तवत एक सदर्म देशनावक मेलेस निमावट पत्तनवा पिनतोब सेमट सम्मा संबुदु सरनाई।
වියලුනු දිවියට සදහම් නැතිල් සිසිලස ලබන්නට